අයිබෝන් සත්‍යයේ මුද්‍රව රූපණි දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නොබහමුණු මම ජුලියට් ෆ්ලොරන්ස් මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල වත්මන් රජ පෙරලා දැමිය නොහැකි අමත නිමන් සිරිපාලද සිල්වාගෙන් ප්‍රකාශය නත්තල වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා උතුරු නැගෙනහිර ජනාවාසයේ ඉදිකිරීමේදී සිදුවන පරිසර විනාශය නතර කිරීමට කඩිනම් පියවර දකුණු දිග ඇෆ්ගනිස්තානයේ සංගින් නගරයේ බලය තලිබාන් සටන්කාමීන් යටතට තායිලන්තයට වැඩම කරවීම සඳහා සදාතුක කරනුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පරිත්‍යාග කළා. ප්‍රාක්‍රූ පතුම් භවන වික්‍රම් ස්වාමින් වහන්සේ ඇතුළු තායිලන්ත දූත පිරිස වෙත ඒ පිරිනමනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අස්කිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතදසී නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ධාතුන් වහන්සේ ප්‍රදානය කෙරුණා. ප්‍රාක්‍රූ පතුම් භවන වික්‍රම් ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමාවක්ද පිළිගැන්වුවා. ජනාධිපති ලේකම් පීබී අබේකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත නියෝජ්‍ය තානාපතිනියද මේ අවස්ථාවට එක් වුණා. උතුරු නැගෙනහිර ජනාවාස ඉදිකිරීමේදී සිදුවන පරිසර විනාශය නතර කිරීමට කඩිනම් පියවරගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා. පැරිස්නුවර පැවති දේශගුණික විපර්යාස අභියෝග 2015 සමුළුවෙන් පසු පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. එය ඊයේ පැවතුනේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. දැන් උතුරු නැගෙනහිර පහුගිය කාලවල අවතැන් වූ අය සඳහා නිවාස සැලදා ගැනීම සහ ඒ නැවත පදිංචි කිරීම අරමුණ ඇතිව සහ වෙනත් සංවර්ධන කටයුතු සඳහා පහුගිය රජ කාලයේ සිංසාර ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා මේ කර්තව්‍ය සඳහා. අර පහුගිය කාලය ගත්තේ තීන්දුව නිසා යම් යම් ප්‍රදේශයන් එලිපෙහෙලි කරමින් තියෙනවා. නමුත් ඒවා එලිපෙහෙලි කරනකොට මේකට නැදියත් වෙන ප්‍රමාණය ඉක්මවා සහ අවභාවිතයෙන් සියල්ල කරනවා. ඔය ප්‍රශ්නේ බාලිවිදියේදී ඇතුළු නිසා ටිකක් ජනාධිපතිතුමා මහාම නියෝගයක් පැනෙවුවා. ඒ ගිය කාලය තුළ එලිපෙහෙලි කිරීම නිදහස් කරපු ඉඩම්වල පවා වහාම ක්‍රියාත්මක වෙන පළදී ගස් කැපීම වහාම නතර කරන්න. ඒ නැවත අලුත් සංවර්ධන හෝ ජනාවාස ඇති කරන වැඩසටහන එනවන ඒවා දැන් යොමු කරන්න කියලා ඉදීමක් කරලා තියෙනවා. ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරලා තියෙන විශේෂ කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුවේ කරන ශේෂ පරීක්ෂණ තුළින් හඳුනාගත්ත තීරණය කරන ලබන නිර්දේශ කරන ලබන ඉඩම් ප්‍රමාණය පමණයි මේ වැඩ සඳහා නිදහස් කරන්නේ. දැන් මුතුරු නැගෙනහිර ගස් කැපීම තහනම් සම්පූර්ණයෙන් තහනම් දැන් නිදහස් කරලා තියෙනවා තව ලංගුයි. ජනවාරි පළමුවැනිදා සිට පොලිතින් භාවිතය තහනම් කිරීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා. ඒ අනුව මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා. එසේම කැලිකසල අර්බුදයට ඉදිරි තෙවසර ඇතුළත ස්ථිරසාර විසඳුමක් ලබා දීමට නියමිතයි. ශ්‍රී ලංකාව නිල් හරිත ආර්ථිකයක් කරා රැගෙන යාම තම අරමුණ බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙනවා. විද්වතුන් පරිසරවේදීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද වැඩමුළුවට එක්ව සිටියා. එළැඹෙන නත්තල් උත්සවයේ හා සත්‍යන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. උඩරට අනුරාධපුර සහ දකුණු පළාත් සඳහා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. නත්තල් දිනේදී හලාවත සිට කළුතර දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමටද සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී බීඒපී ආරිරත්න මහතා කියා සිටියා. මාතර සිට යාපනය දක්වාද විශේෂ දුම්රියක් 24 වෙනිදා ධාවනය කරනවා. දැන් පුවත්ගුණ විශේෂාංගය. සිංගප්පූරුව සිට නීති විරෝධී ලෙස රැගෙන රත්තරම් බිස්කට් 4ක් අද උදේ රේගුභාරයට ගැනුණා. වටිනාකම රුපියල් ලක්ෂ 20ක් බවයි ගුවන් තොටුපළ රේගුව පවසන්නේ. සැමට සෙවන නිවාස ව්‍යාපෘති යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 10කට ගොඩනැගිලි ද්‍රව්‍ය ආධාර පිරිනැමුණා. උත්සවයේ ඊයේ පැවතුනේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිමුලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී. සබරගමු පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා කැබ් රථ ප්‍රදානය කෙරුණා. නිලධාරීන් 31 දිනක සඳහා ලබා දුන් කැබ් රථවල වටිනාකම රුපියල් 21 කෝටි 70 ලක්ෂයක්.
සබර්ගමු පළාත් සභා පරිශ්‍රයේ පැවති උළෙලට පළාත් ප්‍රධාන අමාත්‍ය මහේපාල හේරත් මහතාද එක් වුණා. ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ සංවිධාන කළ ප්‍රදර්ශනයක් ගාල්ල පුරහලේදී ඊයේ ආරම්භ වුණා. දිස්ත්‍රික්කයේ කුඩා කර්මාන්තකරුවන් 115 දෙනෙකුගේ නිර්මාණ ඊට ඇතුළත්. ප්‍රදර්ශනය අවසන් වන්නේ හෙටයි. හොරණ වගවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පානුදුර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින්. සැකකරු හොරණ දිසා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඹිලිපිටිය සතොස ප්‍රදර්ශනාගාරයේ අද අලුයම හටගත් ගින්නකින් දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. සෙවනගල සීනිකම්හලේ ගිනි නිවන රථය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළා. විරාමකින් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. ඔබ සත්‍යයේ මුද්‍රාව රූපන් දිවා ප්‍රවෘත්ති සමගින්. වත්මන් රජයේ පෙරලා දැමිය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. වැලිමඩ කැප්පෙටි පොළ ප්‍රදේශයේ පවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අනුව මේ පාර්ලිමේන්තුව අවුරුදු 4.5ක් යනකම් විසිරුවන්න බෑ. ඉතින් කොච්චර දැගලුවත් ආණ්ඩුව පාණ්ඩු පෙරලන්නත් බෑ අවුරුදු 4.5ක් යනකම්. පාර්ලිමේන්තුවේ 3-2 එකතුනොත් විතරයි විසිරුව ගන්න පුළුවන් වෙන්නේ. ඒ කවදාවත් කෙරෙන්නේ නෑ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම තියෙන රජයෙන් වැඩ ගන්න සිද්ධ වෙනවා. ජනතාවට සේවය කරන්න ඇමතිකමක් අවශ්‍යයි. විපක්ෂයේ නිකම් මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියොත් එහෙම අපට යම් ආකාරයකින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඉටු කරලා දෙන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව තමයි අපි ජාතික ආණ්ඩුවකට ගියේ. මම අගමැතිවරයා වශයෙන් එන්න හිටියේ, නමුත් ටිකක් වැරදුනා. අයලේ යන ගවයන් හේතුවෙන් වවුනියාවේ මාර්ග අවහිරවීම නිසා ප්‍රදේශවාසීන්ට සිදුවන හිරිහැර පිළිබඳව අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය නියේ අවධානය යොමු කෙරුණා. ප්‍රවෘත්ති විකාශය වී පැය 24ක් ගත වීමටත් පෙර ක්‍රියාත්මක වූ පොලිසිය සහ නගර සභාව ඊට විසඳුම් ලබා දී තිබෙනවා. වවුනියාව කුඩා කච්චකොඩියේ ගම්මානයේ ජනතාව පසුගියදා උද්ඝෝෂණයක නිරත වුණේ අයාලේ යන ගවයන්ගෙන් සිදුවන හිරිහැර නිසා මහත් පීඩාවට පත්වන බව පවසමින් රියනතුරු වලටද මේ ප්‍රධාන හේතුවක් බව ඔවුන් පෙන්වා දුන්නා. ප්‍රදේශවාසීන් කියා සිටියේ නීති විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගවයින් මුදා හරින බවයි. ජාතික රූපවාහිනී ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරුණු විශේෂ මෙහෙයුම අදාළියම නිමා වුණේ අයාලේ ගිය ගවයින් 68 දෙනෙකු කොටු කර ගනිමින්. ගවයින් නගරසභා පරිශ්‍රයට ගෙනවෙත් ගාල් කරනු ලැබුවා. මෙහි සිදුකළ නිලධාරීන් හා ගවහිමිකරුවන් අතර උණුසුම් වචන හෝමරයක්ද සිදු වුණා. ඔවුන්ට එරෙහිව නඩු පවරන බව නගරසභාව පවසනවා. ජනතා ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ජාතික රූපවාහිනියට වවුනියාව නගරසභාව විශේෂ ස්තුතියක්ද පුද කළා. මින් ඉදිරියට අපි හරක් හිමිකරුවන්ට උසාවි මාර්ගයෙන් ගෙනල්ලා දැඩි දනුවන් දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනී සංස්ථාවට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ මිනිසුන් දැනුවත් කරලා අපේ නගර සභාවේ සියලු දෙනා වෙනුවෙන් ජාතික රූපවාහිනී සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා. නීති විරෝධී වැලි ජාවාරමක නිරත වූ සෙව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ හලාවත මාදම්පේ පොලිසිය විසින්. මාදම්පේ සෙඹුකට්ටිය ප්‍රදේශයේ ඉඩමක වැලි ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ සඳහා භාවිත කළ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගැනුණා. පතල් හා භූවිද්‍යා කැණීම් කාර්යාංශය වැලි කැපීමේදී බලපත්‍ර ලබා දී ඇත්තේ අඩි 6ක් ගැඹුරට හැරීමටයි. පසුවම ස්ථානයේ පස්පුරවා වසා දැමිය යුතු වනවා. එහෙත් සැකකරුවන් කොන්දේසි උල්ලංඝනය කරමින් අඩි 25 30ක් ගැඹුරට හාරා වැලි ගොඩ දැමීම සිදු කර ඇතැයි පොලිසිය පවසනවා. ඔවුන් හලාවත දිසා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ආකල්පය සාධනීය අයුරින් වෙනස් වූයේ වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු බව අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. ගන්නුරුවේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමෙන් ඔහු මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තනි තීන්දුවක් අරගෙන අවුරුදු 2ක් එතුමාගේ කාලේ තියෙද්දී ජනාධිපති මැතිවරණයකට ගිය ප්‍රධාන කාරණය වුණේ ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා
අපේ රටට එල්ල වෙන්න තිබුණු තර්ජනයට ශක්තිමත්ම මූණ දීමේ අවශ්‍යතාව. එතුමා හිතුවේ මේ මැතිවරණේ ජය අරගෙන ඊළඟ මේකට ශක්තිමත්ව ලෝකයේ අනිකුත් රටවල ආධාර උපකාර අරගෙන මේකට මූණ දෙන්න. හැබැයි ඒ රජේ හිටපු ඇමතිවරු අතරත් ඒ රජේ හිටපු නොයෙකුත් පක්ෂ අතරත් අවදානංකම බැරෑරුම් ක්‍රම පිළිබඳව විවිධාකාර මත තිබුණා. කෙසේ වුණත් මේ ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා වෙනස් වෙච්ච නිසා අපිට අවි අමෝරාගෙන හිටපු ඇමරිකා එක්සත් ජනපදේ අපේ අසල්වැසි අපේ ඥාතිය ඉන්දියාව සහ මුළු යුරෝපයේම තත්ත්වය වෙනස් වුණා. ඒක වෙනස් කරගන්න මේ මැතිවරණේ ජයගත්ත ජනාධිපතිතුමා එක්ක එකතු වෙච්ච අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විදේශ අමාත්‍යතුමා ඒකට දක්ෂ වුණා.